ලර්විණී භාවේ බලාපොත්තුවෙන් සිට නොවයාලා අපේමින්ට YouTubeුචදලිකදම සබස්කයිප් කරන්න දවසක් කැමෝට මද මාත්‍රෘකාව තමයි කැබ්ගැනීම සඳහා ආධාරක ප්‍රජනක තාක්ෂණක ක්‍රම සහ ආනකොත් ක්‍රම පිළිබඳව තමයි අද කතා කරන්න. ඉතිං ආල ගොඩක්. මෙම විදු ප්‍රතිකාර වලට යොමු වනම ඇත්ති නමුෝත්ම් ප්‍රතිකාර වර්ග පිළිබඳව නිවැදට පෑනිවැරදි අවබෝධයක් නැතු ඇති. ඉතින් දැන් අපි ඒවගෙන අවබෝධයක් ලබා ගම ති දිටම වීඩියෝගත් එෙක්කඉන්න අපිම වීඩියෝ එකට. පලොමෙන් ෝපි කතා කරමු ප්‍රජනක තාක්ෂණය වර්ග මොනවාද කියලා ප්‍රධාන වර්ග හතරක් තිබෙනවා ආධාරික ප්‍රජනක තාක්ෂණයේයටතේ. ඒ කෙටියෙන් RT ලෙස හඳුන්වනවා. පලමෝන වර්ක්‍රමය ලෙස අභ්‍යන්තර වීට්‍රෝ සංසේචනය. කළල මාරු කිරම්. HවEට ලෙස එය හඳුන්නනවා. හංක දෙක කෑමේට් අභ්‍යන්තර පැලෝපිය හෝමාරුව. ඒ GF ලෙස හඳන්නනවා. අංක තුන. සයිගෝට් අභ්‍යන්තර පැලෝපිය, මවු කිරීම එය ඉසඩට ලෙස හඳුවන් වනවාමීනගේක ශේත කළ කලල හෝමාරු එය එට ලෙස හඳුන්න වනවා අපි දැම් බලමු සවර්භා වැඩි කිරීම සඳහා විකාල්ප ක්‍රම යටතය තියන්නේ මොනවාද කියලා අංක එක මංකාලින් සදහන් කරබ වගේම ඒවත් අඩංගු වනවා අංක එක විදිහට අ්‍ය අන්තර සිංචනය මෙය අයිු අයිලෙස හඳන්න නවාංක දෙක අ්‍යේ අන්තර සංසේචනය මෙය අයිවී එප් ලෙස හඳන්න නවා අංක තුන දායක ඩිම්බ ක්‍රමය අංක හත්තර ගර්බන ආදේශකහෙවත් වාහක අංක පහන් ඩිම්බ කැටි කිරීම අංක හායසාරු බව වැඩිකරන අෞචද භාවිත්‍යය අපි දැම්ම ක්‍රම් පිළිබඳව කතා කරනකොට වැඩිපුරම සුලභවම් භාවිතා කන ක්‍රමය ගැන දැන් කතා කරමු අක එක විදිහට අප කතා කරේ IවFවF යනු වඩාත් සුලභ සහ පලදායි ආධාරක ප්‍රජනක තාක්ෂණ ක්‍රමයක්. ආධාරකට පද ප්‍රජනක තාක්ෂණ ක්‍රියාපටිපාටයේදී සමහර විට පරිත්‍යගශීලීන්ගේ ඩිම්බ දායක ශුක්්‍රාණු හෝ කලින් ශීත කළ කලල භාවිතා කරයි එයට ආදේශක හෝ ගර්බනී වාහකයක් ද හැතුළත්විය හැක ආදේශකකුල සහඳුන්වන්නේ යුගලගේ සහකරුවෙකුගෙන් ශුක්‍රාණු ලබාගෙන ගැබ් ගන්නා අවස්ථාවකි අයිවF අභ්‍ය අන්තර වීට්‍රෝ සංසේචනයේ ප්‍රධාන පීවර තුනක් තිබෙන අතර හි පළමු පේවර ලෙස දිම්භකෝෂ උත්්චේදනය ඩිම්භකෝස උත්තේජනය අංක දෙක ලෙස ඩිම්බ ලබා ගැනීම අංක තුන ලිස ශුක්‍රණු ලබා ගැනීම සංසේචනය සහ කලල මාරු කිරීම හොඳුන්වන්න පුළුව අභ්‍යන්තර වීට්‍රෝ සංසේචනයේදී එක්චාක්‍රයක් සති දෙක තුන පමණ තිබිය හැක ඒ සඳහා එක්චාක්‍රයකට වඩා කල්ගත්ත වන්නට පුළුව ඟ ක්‍රමය ලෙස පිබලමු ගැබ් ගැනීම සඳහා භාවිතා කරන අවෂධ පැති වර්ග මොනවාද කියලා ඉතින් සෞරභව වැඩි කරන අවෂධයක් ලෙස ලෝමිෆන් සයිටරේට් හඳුන්වන්න පුොළුවන් මේවා මෙම අවෂද බීමෙන් පිටුටරි ග්‍රන්තිය මගින් ඩිම්බ මෝචනය උත්තේජනය කරන අත්තර එමගින් ඩිම්බයා අඩංගු ඩිම්භකෝෂවල වර්ධ උත්තේජනය කරනවා. මෙහිදී අප කතා කරනවා F F සH මෙහිදී F ලෙස හඳුන් අන්නේ ෆෝලිකර් උත්තේජක හෝමෝ නෑ. ඉ අපිද මේ පිළිබඳව මුලින් කතා කරලෙමු මේ ෆෝලිකල් උත්තේජක හෝමෝනය ලෙස හඳුන් වන්නේ ඒ නිපදවන්නේ පිටියුටරි ග්‍රන්තිය මගේ. එය මොලේ ඇති ඇ ප්‍රමාණය ග්‍රාන්තියක් වන අතර එ ලිංගික වර්ධනය සඳහා වැදගත් කාරිභාරයයක් කෙටු කරනවා. ඒස්ෙත් ෆරීක්ෂණයකින් රුද්ධරේ ඇති මේ හෝමෝනේ මට්ටම මනඩු ලබනවා. මීළඟ හෝමෝනය ලෙස ිහඳුන්වන්නේ එ එ් ලෙස හඳුන්වන්නේ ලුටිනි නම් හෝමෝනය මෙය සෑදී තිබෙන්නේද පිටුටට ගන්තය මගින්. ඉතින් මේ පිටිියුටි ගන්තයක කියන්නේ මෝලට ඇතිින් පිහිටා ඇති කුඩා ග්‍රන්තිය මෙය ලිගික සංවර්ධනය හා ක්‍රියාකාරිීත්වය සඳහා වැදගත් කාර්භාරයක් හිටු කරනත්තර කාන්තාවන්තුර එ් ඕසබ් චක්‍රය පාලනය කිරීමට උදවවනවා එය ඩිම්භකෝෂයෙන් ඩිම්බ මුදාහැරීමට තේතුවන අතර සංසේචනය වූ ඩිම්බ තැන්පත් කිරීමට ගර්භාෂය සූදානම් කරන හෝමෝන නිපදවරු ලබනවා ඉති අපිද කලි මාත්‍රකාවටයමු මෙම මේ මෙ පෙතිවර්ගම ඩිම්භකෝෂවල වර්ධනය තේජනය කරන FHහ එH වැඩි ප්‍රමාණයක් මුදා හරින අත්තරPCPC නොමැති ඒPCෝ කෙල හඳුන් වන්නේ බහු ආභයාවික ඩිම්භකෝෂ සින්ද්‍රෝමය මෙය වැලදින්නේ මේය කාන්තාවකගේ ඩිම්භෝෂ ක්‍රියාකරණ ආකාරය කෙරෙහි බලපාන දෙයක් වන අතර මෙහි ප්‍රධාන ලක්ෂණයක් ලෙස අක්‍රමමත් ඔසබ චක්‍රය ඒයන්නේ ඩිම්භකෝෂවලින් දිනපතා ඩිම්භ පිටවීම සිදු නොකරන බාව තමයි මෙයින් පෙනියන්නේ ඉ පෝ නොමැති වල් සෞරුදු තිස්පහට අඩු කාන්තාවන් සඳහා පළමු පෙළ ප්‍රතිකාරයක් ලෙස මෙම අෞෂද භාවිතය හඳුවන්නන්න පුළුවන්. මෙම අදිනවලින් පෙනියන ආකාරයට මෙම පෙති ඩිම්භකෝසය උච්චේදනය කිරීමට තජනය කිරීමට හොඳින් ක්‍රියාකරන බව පෙනයන අතර සයිට් දීමට ගන්නා පුුද්ගලන්ගෙන්ච හායක් සඳහා එකන්නේ ඕස් චක්‍ර හයක් සඳහා අවෂද භාවිතා කිරීමෙන් පසුව ගැබ් ගන්නේසිියට තිහේසිට සීට පණහක් දක්වා පමණකි. ප්‍රධාන සපලතා ප්‍රතිකාර වර්ග තුුණක් අපි කතා කරුම් මෙහි දීමන් දෙෙන් කතා කරපු අවෂධ භාවිතය පළමු එෙන්ම ගන්න පුළුවන් දෙවනක ලෙස ශාෛල ක්‍රියාක් පටිපාටි තුන්ව නක ලෙස කලින්ම් කතා කරපු උපකාරක සංකල්පනම් ඒ කියන්නේ අ්‍යන්තර ගර්භාෂ සිංචනය සහ අභ්‍යන්තර සංසේචනය හඳුන්නන්න පුළුවන් ඔයාලා විවිධ ප්‍රතිකාරක්‍රම ගැබ්ගැනීමට තිබබෙනම කියලා දැනටමත් දන්නව ඇතිනාමුත් මේ පිළිබඳව වැදගත් පැහැදිලි මස්තරයක් ඔයාලා ගැන ඔයාලට නිච්චරකාල් ලැබිල නැතිවෙන්න පුළුවන් ඉත්තන් මංහිතතෙනවා මන්දැන්මසාඳහන් කරපු කරුණු වලින් ඕලට ගොඩක් වැදගත් අවබෝධයක් ලැබෙන් ඇති කියලා ඉතයි. හාලග අදහස් අනිමායෙන්ම කමෙන්ට් කරන්න. චයා කනන්නස් කැනල් එකක සබස්ක්‍රයිප් කරන බෙල්ලයි ඇැඩින් ලික් කරලා ලායි කරලා. අනිමාරරිම දිගටම චැනල්ලකත් එෙක්කඉන්න ඒහප තක්ම දේවා.